සින් දෙරන අසපුුව ධර්ම දේශනය අද දේශකයානු රාජකය පන්්දිිත පූජ්ච කලිකමුයේ ඥානදීප ස්වාමීන් වහන්සේ සමන්තා චක්කවාලී සු අට්‍රා ගච්චන්තු දේවතා සද්ධමං මනිරාජස්ස සුනන්තු සගමොක්හදං දමසවන කාලු අයංබදන්තා දමසවන කාලු අයංබදන්තා නම සාවන කාලු අයංබදංත නමුතස්සේ භගවිතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්සේ භගවිතු වරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සෙ භගවිතුූ වරහතු සම්මා සම්බුද්දස්ස හැමදිනාටම ඒවසන්න ප්‍රාත්තනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණාර සක්ශ්‍රවනය කරන්නයි මේ ධර්මශ්‍රවනයත්ක් එකතුවෙන්. තිං අදදවස මේ උතුම් ධර්මේශ්‍රවනය කරන ලක්වාසි ලෝවාසේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දරටුවක් බවට පත්වීවා කිය අපි මුලින්ම ආශීර්වාද ප්‍රාථනා කරනවා. සිංගතුනේ අදා අපි මේ ධර්ම දේශනාවිදි විශේෂයෙන් කතා කරන්නේ මරණය ගැන. අපි දරවා මේ වන්න කොට ලෝකෙ පුරාම මරණ බය සියලු මනුස්්‍යයන්තුළ ඇතිවමෙන් පවතින කාලයක්. මේ මරණයේ ධර්මේ විස්තර වෙන්නේ කොයි ආකාරයෙන්ද. ඇ සමහර කියන ඔය මොනවා ආවත්. ඔය අපිගෙනාපු ආවිෂ තමයි. ඔබ හල ඇති සමහරය කියනවා මේ යාගේ කරමේ ඒ කරුමය විපාකයක්. සමහර වෙලාවට සිය දහස් ගනං දස දහස් ගනම් මේ වසංගතය වගේ රෝගවලින් ලෝකයේ. ලක්ස ගණම් මිනිසුමී යනෝ. මේ වෙනකොට මිලියනයකට අධික පිරිසක් ජීවිත අහිමි වෙලාතිනව ලෝකයේ මේ වසංගතය නිසා. ඒ වගේම භූමිකම්පා නායාම් ගම්වතුර විටිංග විට ඇතිවෙන විපත්වොලි සය දහස් ගනම් මිනිස්සුන්ගේ ජීවිතා හිමි වෙනවා. එෙදකොට මෙන්න මේ මරණය කියන එක කෙනෙගේ ආවිුෂකිවල මැරෙන්ඩ පුළුවක් කර්ම විපාකයක් ඉස්තරවෙෙන්ට පුළුවන්. හෙම නැත්නම් එවැනි විපතක් හදිසි අනතුරක් විපතක් එවැනි දෙයක් ආවිෂ තියෙද්ද. ජීවිතයේ මරණය කරායන්න පොළුවක්කම තියෙනවා. අප බල මේ මරණය බුදුරජාණන් වහන්සේ ධරමය කොහොමද. මරණයේ විග්‍රහ කරලා තියෙන්නේ මරනාසන්න මොහොතේ ස්භාවය කොයි වගේද මොන විදිහද අපි ධර්මානුකූල දේශනාවලින් බුදුහාදුුරයින් කාලි සිදුවීන්වලින් බුදුහාන්දුරයි කාලි සිදුවීන් වලින් කොහොමද අපි ඒ ස්භාවේ තේරුන් ගන්නේ ඒවගේ මරණ මංචකේ අපිට ධර්මින් සිහිකරගන්න පුළුවන්ද. කොහොමද කෙනෙක් මරනාසන්න මොහොතේ ධර්මී හිත පහිටවන්. මෙන්න මේ කාරණාද ධර්මානු ශාසනාව තුළ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පිංහතුනී බුදුහාදුරු අපිට මරණය කෙනෙකුගේ ජීවිතේ මරණය මේ විදිහට විස්තර කරනවා. ආයුකේ මරණ. කම්මක්කේ මරණ. ඔබයක්කේ මරණ. උපච්චේද මරණ කියලා මරණය කොටස් හතර්කට ධර්මී විස්තර කලා තියෙනවා. ආයුකය මරණ කියලා කියන්නේ අපි කවුරුත් ඔබ මමි කවුරුත් උපදිනකොටම අපේ පෙර සසරේ අපි උපදිනකොටම ගන කර්ම විපාකත් එක අපිට ලැබෙනවා එකට ධර්මී විස්තරකනව ජීවිතේන්ද්‍රිය. කෙනෙකුගේ උපතින් ගෙනාපු ආවිශක් තියනවා. ඒ ආවිෂ සම්පූර්ණෙන් ගෙවලා විඳලා සම්පූර්ට ආවිශෂ විදධනය කරලා මැරෙනයින්න අපි හෙම කෙනෙක් මියගියාට පස්සේ ඒ මරණේ ධර්මය හඳුන්න්නන්නේ ආයුක්කේ මරණ එයා ආවිෂ ගෙවලක් මිය ගියා සමර්ගෙන යාගෙනාපපු ආවිෂ්‍ය තමයි හැබැයි මතකතියාගන්න ඒ ආවිෂ ඔබටවත් මටවත් අපිට කෙනෙක්ගෙ ජීවිතයේ බාහිරින් බලලා එයා ජීවත් එච කාලෙ දිහා බලලා එයා මැරිච්ච විදිහ දිහා බලලා. මේකනං හරියටම ආයුක්කයේ මරණය. මේක නම් කම්මක්කේ මරණය. අපිට එහෙම නිගමන දෙන්න බෑ හරියටම. දැම් බලන්න පුංචි රාහුල හාමුදුරු සසරි මහා පින් ඇති කෙනේ කල්ප ලක්ෂයක් පාරමි පුරනෝ. බුදුුවෙන මහා පින්වන්ත බෝසතාණන් වහන්සේ නමකගේ ගිහි කල පුත්‍රාත්නය බවට පත්වෙන්. ඒවගේමයි මේ බුද්ධ ශාසනී අසූමහා ශ්‍රාාවක්‍යයන් වහන්සේලා අතර. සිික්සාාකාමී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානි ලැබුණේ රාහුල මහරහතන් මහන්සේට. හැබැයි තමන්ගේ පියාණන් වන ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජියොමාන වැඩ සිටිද්දී. බුදුහාන්දුරු පිරිනිිවන් පෑවෙේ අවුරුදු අසුව සම්පූර්ණ වෙනකොට. එවගේම යසෝදරා රහත් භික්‍ෂූණය ඒවිෙනකට තු මරහත්වයට පත්වෙලා ඒය ෝදර රහත් භික්ෂුණියයක්ත් වැඩටිය තමන්ගේ මෑනියන් අසෝදරා පිරිනිවන් පාණි බුදුරජාණන් වහන්සේ පිරිනිිවන් පාන වසරකට පෙර එකන වසර හැත්ත නමීති තමයි පිරිනිිවන් පාලතියෙන්. එදකොට තමන්ගේ අම්මතාත්තා දෙන්නම මනුලෝ වැඩසිටිද්දිම පුංචි රාහුල හාදරන්ගේ ආවිශ ඉවර වුුණා ඒ උපතින්ගෙනාපු ආවිෂ. එදකට අපිට පේනවා ඒමනං අවරුදු හත්තලිස් ගණන වෙනකොට උන්නහසගේ ආාවිශ අවසන්වෙලා තියෙනවා. ඒනිසාජ රාහ හන්දරු දවසක් භහන කරනකොට දැක එවෙක රහත් වෙලලා රාහු මරාතන් වහන්සේ උහන්සගේ ආවිශීවරයි. උන්නහන්සේ කල්පනාකරා මගේ පියානන් වෙච්ච ලෝතුතරා බුදුරජාණන් වහන්සේ මනුලෝ තාම වැඩඉන්නවා. මගේ මෑණියන් වහන්සේ ඒ රහත් භික්‍ෂුුණීන් වහන්සේ තාහමත් මනුලෝ වැඩන්න. ඒ දෙන්නටම කලින් ම මනුලෝ පිරිනිව පානයක සුදු සුද කිය හිතුවයි ඒ සිතුවිී ලක් හිටාවේ. ඒ සිතුවිල්ල හිතට එන්න කොටම දෙවියම් පිරිවරාගෙන සක්‍ර දෙවියන් ආරාධනයක් කරා. සාමීනී ඔබහන්සේ දෙවියන් වන අපට අනුග්‍රහ පිණිස දෙව්ලෝ පිරනිවන් පානසේක්වා. ඔබහන්සි දෙව්ලෝප පිරිනිවන් පානසේක්වා කියළ දෙවියන් ආරාධනක කර. හල රහත්තන් වහන්සේ දෙවියන්ගේ ආරාධනාවක් පිළිගත්ත. බුදුරජාණන් වහන්සේ මොුණගැහෙන් නැවිල්ල වඳනා කරලා බුදහාාන්දුුරුවන්ගෙන් ඉල්ලී මක්ක්‍රා ස්වාමී හාකතුුණ හන්සර් මගේ ආවිශගෙවිල් අවසානයි. මට පිරිනිවන් පාන අවසරදින සේක්වා. බුදුරජාණන් වහන්සේ බුදුවැසින්ම් බැලවා රාහුල මහරහත්තන් වහන්ේ පුංචි රහුල හාන්දුරුවන්ගේ ආවශගෙවිල් අවසානයි. බුදුරජාන් වහන්සේ හනුව රාහුල ඔබ ොහෙද පිරිිවන් පාන හිතන්න. සාමිනිි භාකතුරන් වහන්ස බොහෝ දෙවිවරු. මට ආරාධනා කරනවත් දෙවිය ලෝකෙ පිරිනිිවන් පාන දෙවුලෝ පිරිනිවන් පානු. එනිසාමන් දෙවහන්ගේ ආරාධනාව පිළිගෙන මන් දෙව්ලෝ පිරිනිවන් පානු. බුදුරජාණන් වහන්සේ සාධ කාරදුන්. සාදු, සාදු, සාදුු රාහුල. ඔබ දෙවියන්ටත් අනුග්‍රහ පිණස දෙව්ලෝම පිරිනිවන් පාන. බුදුරජාණන් වහන්සකින් අවස රගෙන. බුදු සිරිපතුලි නලල තියාගෙන බුදුගුණ සිහි කරල වන්දනා කරා. බුදුරජාණන් වහන්සේට වැඳගෙන කොටියෙන් එළියෙට ඇවිල්ලා බුදු හාමුන්දුරුවගේ ගන්ධ කොටේ වටා තුන් වතාවක් බුදුගුණ සිහිකරර ප්‍රදක්ෂීනා කරමින් වන්දනා කර. එහෙම වන්දනා කරලා අහසට පැන නැගලා. ඒවගේම මෑනිියන්ගෙන්නු තවසරාරගෙන අහසිීමම්ම පැඩම කරාදදිවියලෝ කට වැඩම ල දෙව ෝ තමයි ං රා හ වහන් පිනි ව පෑ. එදකට අපිට පේනවා කෙනෙක්කුගේ ආවිස සමහර වෙලාවට උපතින් ගේ ආවි අවෞරුදු විසිගානෙන් ඉවර වෙන්න ොළුව. කෙනෙක් උපතින්ම ගෙනත් තිෙන් ආවි සවුරුදු තිහක් වෙන්න පුොළුව හතලිහක් වෙන්න පුොළුව. කෙනෙක් උපතින්ම ගෙනප ආවි සවුරුදු හැටක් හැත්තෑාවක් වෙන්න පුුව. සමහර කෙනෙක් කවුරුදු අනුව සීයන්නයින්නවා. එදකට අපිට බාහිරි බලලා එයා ගෙනාපු ආවිශෂ්‍ය තමයිෙ ල අපිට හරියටම කියන්න පුළුවන්කමක් නෑ. ඊළඟට පිංගතුනී බුදුරජාණන් වහන්සේ වෙස්තර කරනවා. කම්මක්කය මරණ ආවිශ්‍ය තියෙද්දි කර්ම විපාකයක් ඉස්සර වෙන්න පුළුවන්. එගැන යාට ජීවත් එන්න තව ආවිශ තියෙනවා. හැබැයි පෙරසසරේ කරපු කර්ම විපාක මතුවෙනවා. මාරක හැටියට මතුවේනවා කර්ම විපාක. එවැනි විපාකයක් මත. මරණය සිද්ධ වෙනවා. එවැනි මරණයක් සිද්ධ වුණු ඒකට ධර්මයේ බුදුහාන්දුරු විස්තර කරන්නේ කම්මක්කය එයාට ජීවත්වෙන ආවිශෂ තියද්දී කර්ම විපාකයක් ඉස්සර වුණා කියල. පිංගතුනේ ඔ බහල ඇති ආයු වඩ්ඩන කුමාරය. අවුරුදු එකසය විස්සක්ම ජීවත්වුණ. අපේ බුදුහාන්දුු රංගෙන් අභිවාදන සීලිස්ස කෙල් අදාපි කියන ගාථාව දම පපදේ සහන් නො මේ ගාථාව. මේ ගාථාවෙන් බණහලා උතුන් සෝවාන් පලට පත්වනා ආයු වඩ්ඩන කුමාරය. ඇබැයි පිංහතුනේ පුංචි වයසෙම මාරකයක්කාවත් දින හතකින් මේ යන විදිහට. ඔ අහල ඇතිවේ කතාව. පුංචි වයසෙම අවසානයේ ඒ දෙමවපියන් ඉරදිමත් තාපසේගිම් මේක දැනගත්ත මේ දරුවට ආවිශණයක. හැබැයි තාපසියක් කියයා හිටිය. මට වෙනදේ පේනො නමුත් මටයක වලක් වන්නබෑ. අන්නරෑඇතිං යනකොට අසවල් ප්‍රදේශයේ තියෙනවා සැවැත්නූර කියලා නගරයක්. ලෝතුරා බුදු කෙනෙක් පහළවෙලා ඒ බෝමියේ ජේතවන නම් වෝ මහා පිම්බිමක වැඩයින්න. උන්නහන්සේ මහා බල සම්පන්න කෙනෙ. උන්නහන්සේ මේ දරුව ජීවිතේ බේරගන්න උපක්‍රමයක් යයි. එතන් ටරගෙන යන්න කියලා මඟ පෙන්නු. අර දෙමමාවපිය අනාානාඩා පුංචි දර උත්සගෙන. න වාමනිි දරවා බේරල දෙදෙන්. අනේ ස්වාමිනිි අපිට ඉන්න මෙච්චරයි කියල මේේ බුදු හාදුර ඉදිරයේ වන්දනා කරලා දෙමවකෝ ඉල්ලි මක්කරා. බුදුරජාණන් වහන්සේ ඒ කාරණ ඒ දිටම දකිනම්. පෙර සසරේ කරපු අකුසල විපාකයක් මත දින හතකිින් මේ දරුවගේ මරණී සිද්ධ වෙනවා. අමනුස්සෙක් විසින් අවිරුද්ධකෙල් අමනුස්සෙක් ඒ දරුුවාව ගොදුරු කරගන්න කැරකි කැරකි නො එක කාරම විපාකයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ දරුවට ආවිස තියනවා. මේ කාර්ම විපාකෙන් බේර වුණොත් මේ දරුුව අවුදුකසේ විස්සක් ජීවත්වෙනවා. ඒවගේ මයි ධර්මයාව බෝධ කරන්නක් පෙරපින තියනවා. බුදුරජාණන් වහන්සේ දෙමාවපියන්ට කියනවා නිවස ඉදිරයේ පිරිත් ම්ඩපයක් හදලා. දීන හතක් මේ දරුුව අවතියාගෙ නිකදිගට පිරිික් කියයන් පික්ෂූන් වහන්සේ ජේතවන ලබදන්. ගමීම මිනිස්ු ඇතු කරගෙන දරුවතියාගෙන පිරික්කිව දවස් හතක්පුරා. අවසන් දවස බුදුරජාණන් වහන්සේත් වැඩම කළ පිරි තවසන් කරා. දෙවී අන්ට පින් අනුමෝදන් කළ පිරි තවසන්නුනාාට පස්සේ. අර දරවා වරගි නැවිල්ලා බුදුරජාණන් වහන්සිට වැන්දිේව පුතේ වඳන්න වදන්න. අන්නේ විලී බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරා දීගායුකෝ බවන්ති දීර්ඝාවිශෂනු ලැබේවා. දෙමවක් යහන් වනේ ස්වාමිනිි අපි පුතාට. ඇැන්ගේ මාරක අවසන්ද. අපේ පුතාට කොච්චර ආවිෂ තියෙනවද. බුදුරජාණන් වහන්ස වදාලා මේ දරු අවුරදු එකසිය විස්සක් ජීවත්වෙන්. ඒවගේම අවුරුදු එකසේ විස්සක්ම ජීවත්වනාා තරුණ වයිසදී බනහලා උතු සෝවාන්ඵලේටත් පත් වන. එතකොට බලන්න සෝවාන් වෙන්න පින තිබ්බ. ඒවගේ අවුරුදු එකසේ විස්සක් උපතින් ආවිශ අරගෙනපපු කෙනෙකුටත්. පුංචි කාලෙම මාරකයක්කාව. එදා බුදුහාන්දුරු වැඩසිතිය නිසා ඒ දරුව බේරගත්තා. ඒකෙන් බේරෙන් උපක්‍රමේ බුදුරජාණන් වහන්ස කියල දුන්. එනිසා පිංහතුන්නේේ සමහර දේවල් තියනවා අපි ආරක්ෂාවෙන් ඕන දේවල්. මගැහැරීමෙන් ප්‍රහාණය කළ තු ආශ්‍රව කලො බලෑඇද. සමහර දේවල් දැ මේ කරුමේ කරමේ කර්ුමයකය කිය කරුමේටම දදා ඉන්නනෙමේ ගැහැරීම බොහෝ කරම ප්‍රහාණයකරගණන්න පුළුව. උපක්‍රමසීලී නුවනින් කර්ම විපාක ප්‍රහාණී කරන්න පුළුවන්. කුසල් බලවත් කර ල අකුසල්ල යටපත් කරලා කර්ම ප්‍රහාණිකරගන්න පුළුවන් අකුසල කරම. දැන් සබභාසව සූත්‍රයේ මජිමනිිකාය සඳහන් වෙනවා මේ කෙලෙස් ආශ්‍රවයම් ප්‍රහාණී කරගන්න ක්‍රම හතා. ඒ දේශනාාවටගැනෙ සබ්භාසව සූට්‍රය. මේ දේශනායි බුදුහාන්දුරු පෙන්නවා මහණෙනේ කෙනෙක් මගැහැරිය යුතු. අනතුරු සහිත තැන්තියෙන. ඒව මගහැරීමෙන් ප්‍රහණය කරගන්නකේද. තැ අපිහිතම ඒේ උදාහරණ වසයෙන් පෙන්න්නවා එක පාරක්තිී අපි කැලේ මැදින් තියෙන පාරක්. ඔය පාරන්නවත් තනි අලියෙ මේ අලිය බොහොම දරුණුයි මනුස්සේ කරේ කවුරුහරි අහුනොත් ප්න්නල හලිය පන්නනවා අහුනුත් පහර ගහනකෝ උස්සලපොලේ ගහල පාගල හරි මරණ. දැන් කවරුහරිකින ඔය පාහර අන්ඩෙ පාලියයායින්න. ඒකට යකිවොත් නෑ ම පිරිත් කියයාගෙන යන්නේ මම්ම රත්ථන සූත්‍රි කියන දන්නවා මංකරණයමිත්ත සූත්‍රි කියයාගෙන ම යන්නේ මංම තුනුරුවන් සරණගිය කෙනෙක් ඔයාලිය මට ගහන්නෑ කියලා යනෝ. දැන්ගිහිල් අලියගෙන් පාර කෑවෝත්. කෞද වැරදි ඉස් තුරුවන්ටත් පිරිතව බැන්න වැඩක්නේ බුදුහාදුරන් දේශාවවතිීනය මහරන්න. මඟැහැරීමේ ප්‍රාණය කල ේතු ආශ්‍රවය. අනතුරු සහිත තැම් මගහරයෙන්. තමන්ට යම් මගක යනකොට දැන් කවරුවරිකින මේ පාර බොරුලව කාලිති වෙලති නහෙම ඔයි සත්තුවල්ලන්න වලවල් හාරලති රජවරු පවා සමහර සතුරන් උපක්‍රම හැටියට මේ වගේ වලවල් කපල අනතුරු සහිත විට හැබැයි උඩින් හොයන්න බෑ. මේ වගේ බොරු අලව. මදුගහල තියෙනවා. ඒළඟට ඒ වගේ අනතුරු සහිත මාර්ගතියන. ර්මාන තේරෙන හැටිට කිය බිම්බෝබ ස හිත පාරක්තිය. කෙනෙක් කියන බෝඩ් ගහලතින මේ පාරි බිින්බෝභ තියෙනවා මේක යන්න එපා මේව ඉවත් කරනකං මේ පාර භාවිතා කරන්නේපා. එෙදකොට කෙනෙක් කියනඔන්නන්නේ න මොන බෝම්බද මං පිරික් කියයාගෙන යන්නන්නේ මම්ම ගාන්ට රතන සූත්‍ර කියයාාගෙන මං කරනීමිත සූත්‍ර කියයාගෙන මං බුද්ගුණ සිහිරගෙන මංගෝක යන්න කියනවා. දැන් ගිහිල්ලා අනතුරේ වැට නොත්. ඉදිතට බැල්ල වැඩක් නෑ බුදුරජාණන් වහන්ස පෙන්ව ඒවා මගහැරීමෙන් ප්‍රහාණය කළයුතු දේවා. ඒවැනි අනතුරු සහිත මාර්ග මගහරින්න කියලා. අනතුරු සහිත සතුන් අලි එෙක් වෙන්න පුළුවන් කොටියයෙක් වලාහෙ අඩුගාන හපන බල්ලෙක් වෙන්න පුළුව. එදකොට එවැනි තැම් මගහැරලයරන්නෝන්. ඒ තමයි නුවන උපක්‍රම සීලීව නුවනි මගැහැරීමෙන් ප්‍රාණක ලේතු ආශ්‍රව. ඊළඟට ඒ වගේ අනතුරු සහිත පුද්ගලයවයිනවා අපිතම ඒ පාර ඉන්නවා මිනි මරුවූ පිරිසක්. මංකොල්ල කාරයෝ පිරිසක්. හොරු පිරිසක්කින්නවා. මේ පාරයන හැම මනුස්්‍යයා මංකොල්ල කාල එක්වා ආයුදේකින් හරි ඇනලා බෙල්ල කපල තියන වස්තුූ මංකොල්ල කාගෙන යනවා. කෙනෙක්කිනොන්නේ මට හෙම වෙන්නේ. මං මෛත්‍රී වඩන කෙනෙක් මට හෙම වෙන්නේනෑ මට දමනය වෙන වලලා යන ගිහි අනතුරී වැටුනට පස්සේ. ඒ පසේ ධරමයටට බැල්ල ඩක්න න්න පිරික් කියියපු ක නාට වෙච්චද. ඔන්න බුදුන් ඇඳපු කෙනනාට වෙච්චදේ. ඕෝපේන වනේද ඒ මනුස්්‍යයාටමයි මේ කරදර. පිංහතු නේ මගහැරීමේ ප්‍රහාණය කළතු තැන මගහරන්න දක්සවෙනවා. ඒ වටිැන උපක්‍රම සීලියෝ මගහැරීමේ ප්‍රාණය කළේතු ආශ්‍රෝ ැ බලන්න ඒකමනෙමයිද වර්ධමානේ මේ වසංගතියක්ත්ෙක්ක. මිනිස්සුන්ට කියනවා. එළියට බහිනවානම් විශේසි මුකාවරණයක් පලඳින්. අන්න ආරක්ෂාවෙන්න ඕන තැන ආරක්ෂාාවෙන. ඊළඟට ඔබ පාරක යනකොට යම් තැනක ගිහිල ඩුවක් ගන්න ගෙහිල්ල පෝලික හිටියත්. ඔබ මීට්‍රයක එක හමාරක දුරතියාගෙන තව කෙනෙක් එක් දුරං ඉන්න. ඊළට ඔ කොහහි රි ගිහින් යම. ස් පර්සවෙල අති මොනවාහරි ඇල්ලුවට පස්සෙ සමට වැටක් වෙන්න පුළුවන් දොරක් රනකොට වෙන්න පුළුවන් ඉක්මනින් ආපු ගමන් අත්හෝදන් එක විසභිජනාසකවලින් සබංගලින් හරි මොනොවං හරි අත්හෝද ගන්න කිය. එදකොට මේවා කෙනෙකුට මේ රෝගය මේ වසංගතයේ විසබීජෙන් ආරක්ෂාවෙන්න්න ඕන ක්‍රමටික තියෙනවා කියල. ඒවා අනුගමනය කරගෙන තමන්ගේ ගමන යන කෙනාට ස්සාාවට යනාවවෙන්න පුළුවන් බඩුගේන යනාවවෙන්න පුළුවන් වෙනත් හදිසි ගමනට යනවෙන්න්න පුළුවන් ලෙඩෙක් ලන්න යනොවෙන්න පුළුව. හැබැයි ඔහු ඒ ආරක්ෂත ක්‍රම අනුගමනය කරග නෙලියට යන් ඒය ආරක්ෂාවෙන. හැබැයි කෙනෙක් කියනවන්නේ අපි මේ රතන සූට්‍ර කියලා තියෙන්නේ පිරිත් පැන්ග ඉහාගෙන ඉන්න අපි පිරිත් පැංගොලින් ඔක්කොම මූුණ අතහෝදන්නේ පිරිත් පැංගොලි ඒනි සාපිටෝය කොරෝුණ එන්න. අපි මේ වට දන්නවා අපි දන්නවා. ඔහොම කියාගෙන ගිහිල්ල අවසානයේ තමන්ට ලෙඩේ හැදුනටස්සේ බුදුහාන්දුරුව වැරදිකාරය නේ ධර්මයට බැල්ලවැඩක්නෑ. තමන් ආරක්ෂාවයේුතු තැන තම ආරක්ෂා වෙලා නෑ හහිනිසා පිංගතුන බුදුරජාණන් වහන්සගේ ධර්මය පැහැදිලියො තියනම් මගැහැරීමේ ප්‍රාණය කළයුතු ආශ්‍ර. අනතුරු සහිත තැම් මහරින්. එඒනිසානි වර්ථමානික යන්න ඔහේ ඇවිදි නෙපා ගමම් බිමං යන්න එපා අත්‍යවශ්‍යම දේකට පමණක් එළියට යන්. හැබැයි අන හැම වෙලාෙන් ඔබේ ආරක්ෂාව ඔබ පුළුවන් තරන් සිහෙන් ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ කටුතු කරන්න. අනවශ්‍ය ගමන් බිමං විනෝද ගමන් නෑදෑ ගමනක්. ඒ වගේ දේවල් අඩුකරලා ටික කාලයක් ඔබ ආරක්ෂා වෙලායින් අන්න මගහැරීමෙන් ප්‍රාණය කළ යුතු ආශ්‍රෝ. එනිසා පංග තුනේ. ඒ වගේ අපිට සමහාර අනතුරු බුද්ධියෙන් නුවනින් සල කලා ඒව මගහැරීමෙන් ප්‍රාණය කරගන්න පුළුවන් කමතියෙන. ඒවගේම බුදුහාදුරු පෙන්වා ආයුෂ තියන කෙනෙක් දීර් ගාවිෂ තියන කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු අනුවක් සීයක් ජීවත්ව එන්න උපතිං ආයුෂ තියන කෙනෙක්. හැබැයි පෙරහසරි කරපු කර්ම විපාකයක්. ඒ කර්ම විපාක එන්නකොට තමයි හිතත්වෙන්නේ නෑ යන්න ඕන කෙළ හිතෙනවා. අනතුර දැක දැක නෑ ප්‍රශ්නයක් නෑ මමන යන්නේ මටවෙෙන් නෑ කෙළ හිතෙන. ඒ අර කර්ම විපාකෙ හැබැයි ඒ වෙලාවට නුවන පාවිච්චි කරනවා. බුද්ධිය පාවිච්චි කන මේ හැම දේකටම ජීවිතේ ධර්මාවබෝධයට වගේම. එදිරිදා ජීවිතේ තුළ පවා ආතාපි සම්පජානෝ සතිම. ආතාපිකැන කෙලෙස් තවන වීරිය. සම්පජාන ැනෙ හොඳ නුවනක් තියෙන්න්නඕන. සතිමාකැන සිහි අවශ්‍යයි. දැන් බලන්න මේ හැමදේකින්ම. හොඳ සිහිහ අත්තියෙන් ඕනේ සිහන් ඉන්න කෙනට තමයි හැම වෙලා දැන් අපි දකිනව සමහර වෙලාට දැන් ඔබහිතන්න සමහරූප දැකල ඇති. මාස්කෙක්ක පලදින මුහුණු ආවරණි පලදිීන. හැබැයි ඒ පැළඳිගෙන හිටිය සිහි කල්පනාවනේ ඇයි මේක දාගනින්. ඒ පාත්කල නහය හාරනු. ඒට පෙ රුහර කකා කරනකට හරලාලට කෙනෙක් ළඟට ඇවිල්ලා ඒ පාත් කරල කතා කරනවා. ඊළඟට කතා කරන ගමන් හිටි ගමන් ඒ පාත් කරලයි වෙල කටහාරනු. මොනහරි දත්වොල හිරවෙච්ච දෙයක් සුද්ධ කර. එදකොට මේ වගේ සිහි කල්පනාව නැතිවුනාට පස්සේ තමට තේරෙන්නේ අම මට අමතක වුණනේ. මට කල්පනාවක් නැතිවුනාා කියනවා. අන්නේ නිසා හැම වෙලාවම සහය පවත්වන්නට ඕන සහයගෙන්. ඒවගේම සම්පජාන සම්පජානෙන හොඳ නුවනක් තියෙන්න්න ඕන. ඒ නුවන තියෙන කෙනා තමයි මේක යහපද්ද අයහපත්ද. මේක කුසල්ද අකුසල්ද. මේදේ හොඳයිද නරකයිද. මේක මට යහප තක්වෙනෝද යහප තක්වෙනවාද. මේක ධර්මයට එකඟද නැද්ද. ඒ හැම දෙයක් හැම වෙලාහම ධර්මාණකුලව නුවනින් බුද්ධියයේ ප්‍රඥාවෙන් විමසලා. බැලිීමෙන් නුවන එකකට ෙනවා සම්පජානය සම්පජාන. ඉළඟට ආතාපිකගන්න කෙලෙස් තවන වීරයක් තියෙන්නවා. වීරයක් තියෙන්නවා. වීරිය තියෙන කෙනා කොහොමහරි මංමගේ ජීවිතය ආරක්ෂා කරගන්න. මං මේ නරත පුරුදු අතහරිනෝ. මං මේ වැරදි දේව ලතාහරිනො. මං කොහොමහරි මේ ආරක්ෂිත දේවල් අනුගමනය කරන. වීරිය තියෙන්නොන්. එතකොට වීරිය සිහිිය නුවන. ක යොදාගත්ත කෙනා ජීවිතේ ලෞකික ජීවිතය තමන් ජයගන්නවා. ඒ කරුණුම ධර්මාවබෝධයට යොදාගත්ත කෙනා ලෝකෝතර මාර්ගයේ තුළත් ධර්මාවබෝධී පිණිස ජීවිතයේ දියුණු කරගන්න. ඊරඟට පංහතුන බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා මේ ලෝකෙ මියයානායා අතර සමහරු දැන් අපි කතා කර උපතින් ගෙනපපු ආවිවත් සන් ක මැර. සමහරුන්ට ආවිශෂ තියෙද්ද කර්ම විපාකයක් ඉස්සර වෙනවා. කම්මක්කේ. තව කොටසක්කන්නවා ආවිෂ ඉවර වෙන කොටම කර්ම විපාකයක් එකට බැඳෙනවා. ඒ දෙක එකට වන්න. කෙනෙගේ ආවිශ ඉවර වෙන කොටම කර්ම විපාකයක් යැලපිලාෙන්. උබයක්කේ කියන. ඒ කරුණු දෙකම එකට එකතුවීමේ මරණී සිද්ධ් වෙන. උබයක්කේ. ඊළඟට ඒය කක්කත් නැතු මැරරින්නත් පුළුවන්. ජීවත්ය නාවිස ඉවර වෙලත්නෙමේ කරම විපාකයක් මතු වනත් නෙමේ ඒ කරුණු දෙකම එකවර මතු වනත් නෙමේ ඒ වටිකි න උපච්චේද මරණ. පිගතන උපච්චේද මරණ කල ධරමය පෙන්නන්නෙම සභාවික විපත්. සිය දහස්ගන බූණිකම්පඇවිල්ලා සිය දහස් න මිනිස් මැන ගො නැලි. සෙනඟ සිය දහස් ගනන් ගොඩරැගිලිවලට යට වෙලා මිනිස්ු මැරෙනු. ගිනිි කඳුපු පුරල ගම්මාන පිටිින් යටවෙලා සිය දහස් ගනම් මිනිස් සුමියගිය ඉතිහාසය අපිට සිදුවන් අහන්න පුළුවන්. ඒවගේම මුහදු ගොඩග ලපි ධරනුව කවුරු සුුණමි අදදැකකි. ඔබට මතක ඇති ඔොබ බේ පුංචි කාල හරි බට මතක ඇ. දස දහස් සංක්‍යයාත පිරි සුළු මොහොතකදමිය කිය. ඒ හැමෝගම මේ ආවිශ අවසන් වුණාවත්. ඒ හැමෝටම කර්ම විපාකයක් එක පාරම මේ ලක්ෂගානම් ිනිසුන්ටාවවත් හීමතයක්න ඉවට කැන උපච්චේද ස්වභාවික විපත් මේ වසංගතරෝ ගත්තේ වගේ. ලෝකයේ පුරා විටිං විට වසංගත මහාදරුණු විපත් නායාම් ගිනිකඳුපිපිරි බුදුහාදුුර එක පෙන්න්නවා මහන බාහිර පටවි ධාතු කිපෙනවා. ටිග හ ො බ මි ම්ප තිවෙනවා නායා මැතිවෙනවා පොළොව සෙලවීීම ඇතිවෙනවා. මහනනි බාහිර ආාපෝ දහතුව කිපෙනවා. බාහිර ආප කෙනන ජ ජලගැලී ගංවතුර විපත් ඇතිවෙනවා මුහුදුගොඩ ගලනවා ඒ ජලයේ කිපීම නිසා ගංවතුර විපත් මහාවරුසා මුහුදු ගොඩ ගැලී මේවා බාහිර ආාපෝදාතුව කිපීමෙන් ඇතිවෙන විපත්. මහනනි බාහිර තියජෝ ධාතු නිසා සය දහස් ග මිනිස්ස මේයනෝකේ. ඒ ස පරිසර උෂ්මත්ති වැඩිවෙලාම් උනුසුමට මිනිස්සු මරු. ඊළඟට ගිනිි කඳපුරනු ෂ්නත්තය වැඩිව නැව ගිනි ඇත්වෙන මේ වගේ හේතු නිසා සිය දහස් ගනම් මනිසු ගින්න මර.ඉළඟට බාහිර වායෝදහතුව සුලග සුලිසුලාං කුනාටු මේ වගේ විිපත්වලින් සිය දහස් ගනම් මිනිසු මරෙනනු. එනිසා මත ිැ. ඔබ හොදට බිමසල බැලුවොත් ආපස්සට ඔබේ ජීවිතය තුළ. මෞකුසේ පිළිසිඳගත් මොහොතෙයි නම්. මවෞකු සඇතුළෙම දරුව කොච්චර මැරනවාද කල හිතන්. මේ ලෝකේ අවුරුද්ධකට ගත්තුූ ලක්ෂ ගානක් දරුවෝ මෞකුසවල් ඇතුළෙ මේ යනවා. අම්මල දරුව බිහිකරනකොට. ඒ දරුව බිහිවෙට කොට මේයන දරුවඉන්නා. ඉපදිලා ටික වෙලාහක අම්මලා ොඩක් වේ තියාගෙන ආදරින් කිරිදෙනකොට එහේමම දරුවා මියයනෝ. පුංචි වයසි සෙල්ලංකරන කාලේ මොනතරං අනතුෘතියෙනවද. ළමා වයස තරුණ වයස, මැදිවයස වයිසට ගිහින්න. ඔය හැම කාලිකම කවදා කොතන කොයිම හොතේ හෝ මරණයට කාලයක් තැනක් නොතැනක. පුද්ගල ේදයක් කුලබේදයක් ජාතිබේදයක් වර්ණ බේදයයි කිසි දෙයක් නෑ. උපන්නාවූ සෑම සත්‍යයෙක්ම කවදා කොතන කොයි මොහොතේ මොනවිදියට හරි මරණයට මෝුණ දෙන්න වෙනවාමයි. නත්ති ජාත සමරනක් නොමැරන්න පුළුවන් ක්‍රමයක් නෑ. පිංහතුනිි දවසක් දෙවි කෙනෙ. බුදුරජාණන් වහන්සේ ජේත වනාරාමි වැඩඉන්නකොට. මුළු මහත් ජේතවනේ මාලෝකමත්කරගෙන ආපු දේවතාවක්. බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වැඳගෙන කියනවා. අපපමිදම් භික්කවේ මනුස්සානං ආයු. මේ මනුස්සයන්ට තිරී ඉතාම ස්වල් පාවිෂයි. ගමනීෝ සම්පරායෝ. ඒ කාන්තයෙන් පරලවයා යුතු මයි ගැන මැරෙන්න වෙනවා මයි. නත්ති ජාත සමරණං. උපන්නාව කිසිම සත්්‍යයෙකුට නොමැරන්න පුළුවන්නන් ක්‍රමයක් නෑ. ඒනම් අපිට පේනවා. මේ හැම කෙනෙක්ම ඒ කාත්්‍යෙම මිය යනවා මයි ඊළගට දවසක් බුදුහාන්දුොරිඉදිරී තවත් දෙවි කෙනෙක් පෙනීදලා කියනවා. සාමීනී භාකතුන් අහන්ස කාලේ වේගෙන් ගෙවිල අච්චින්තිි කාලා කාලේ වේගෙන් ගෙවිලයනු. තරයන්ති රත්තිියෝ දවල්රෑ දෙක වේගෙන් ඉක්මිලා යනු. වයෝගුණං අනුපුබ්බං ජහන්ති උපන්නාවෝ සත්්‍යයා දවසින් දවස වයිසට යනු. ඒතම් භයම් මරණී පෙක්කමානු. මරණය ඉදිරයේ බයදකින කෙනා, පඤ්ඥාණි කයිරාත සුකා වහති ජීවිතයට සැපගෙන අත් දෙෙන පින්කරගන්න මහන්සිගන්න ඕනෑ කලා කියනවා දැම මේ බදුදහාන්ද්‍රුනෙම එක්කයන්. බුදුරජාණන් වහන් සිදිරියට ආපු දෙවිකෙනෙක් බුදුහාන්දු්‍රු ඉදිරිරයේ මේ ගාථාව කියෙන්. කාලේවේගෙන් ගෙවිලාෑනවා දවල්රෑෙක් මිලායන සත්වයා දවසින් දවස වයිසටයනෝ මරණයට ලංවෙනවා. මරණ ඉදිරයේ බයදකින කෙනා. අප්‍රමාදීව ජීවිතයට සැපගෙනත් දෙන පින්කරගන්න ඕනෑ කියලා කියල්. බුදුරජාණන් වහන්සමේ ගාතාව බොහෝ කොට සනුමත කර ලන්තිම පදේවිතරක් වෙනස් කරා. බුදුරජාණන් වහන්සේනවා දේවතාව ඔබොයි කියපු ගාථාව ගොඩක් දේවල් හරි හච්චෙන්ති කාලා කාලේ වේගෙන් ගෙවිලෑනො එක හරි තරයන් තිරත්යෝ දවල් රෑ දෙකත් ඉක්මිලන දවසිින් දවස වීගෙන් දවල් රෑ හිත්මෙන. වයෝගුණං අනුපුම් බංජහන්ති මේ උපරන්නාවූ සත්ත්‍යයා දවසින් දස දවසිින් දවස වයිසටයනු. මරණයට ලංවෙනවා. ඒ තම් බයම් මරණී පෙක්කමානු මේ සත්‍යයා මරණීස්දිරයේ බයක් ඇැතිගැනීමක් ඇතිකරගන්න ටෝනෙ. ඒ මරණීදිරයේ බයතකිට කෙනා අන්න දේවතාව අවසාන වචනයට කිවවේ ජීවිතයට අප්‍රමාදීව සැපගෙනත් දෙන පින්කරගන්න ඕන කියලා. බදුරජාන්හන්සේ අන්නේ පදී වෙනස් කරලා කියනවා. මරණ ඉදිරයේ බයිදකින කෙනා ලෝකාමිසේ අතහැරලා. මේ සසරින් ගැලවෙන්න මයි මහන්සිගන්න ඕනෑ කියළ බදුරජාණන් වහන්සේ වදා. එෙදකට බලන්න මරණය ඉදිරයේ බයිදකින කෙනාට කරන්න තියෙන එකමදේ මේ ලෝකයා ගැනතියන ඇල්ම අතහැරලා. සබ්බ ලෝකයේ අනපිරත සංඥාව කළ ධර්මයු ගන්න වවා. මේ සියලු ලෝකයන්ගෙන් නොවැලෙන විදිහෙට. හිත වඩන ආකාර. මේ සියලු ලෝකයන් ගැන අනිත්‍ය සිහිකරමින් ආදීනෝ මෙනෙක් කරමින් සබ් ලෝකය අනවි රත සඥා වඩන්නකෙන්. පංගතුන දිවිය ලෝක ඉ පපදනා. ඒ පින ගෙවිල් අවසන්න වෙනකොට බොහෝ වෙලාවට දෙවිය නුත්්චුත වෙලා පහු සතරාපාහිට මනුස්සලෝකිට වැටෙනොවා. දිවිය චෘති කියන සූට්්‍ය බදු හාන්දුරු පෙන්නවා දිවියලෝකෙ දෙවියන්ගෙන් චුත වෙන අතරින් බොහෝ පිරිසක් සරාය උපදදිනවා. ඒනිසා අපිට සම්පූර්ණ බුද්ධසාසනයක් ලැබච්ච වෙලාව අපි රැකු ආරක්ෂාවනම් මම නම් බේරුනාකෙල් අපිට විවාසයක් ඇතිකරගන්න පුළුවන්නක්. ඒ ධර්මාවබෝධය ලැබීමෙන් මයි. මේ සතරාපායිම් මිදිල සදහටම ගැලවෙන මාර්ගයට පැමිණීමෙන්මයි. තියන්නේ ඒනිසා ඒ වෙනුවෙන් ඔබ උත්සාහ කරන්න වීරය වඩ. පිගතුනී මරණය කියනෙ අපි දන්නේ නෑ කවද කොත්තන කොයි මොහොතේ මොන විදිහයට අපිකරායනවාද. ඒ මරණය ඉදිරියේ ධර්මය සිහිකර ගන්නවා කියනක ලේසි දෙයක් නෙමේ හැබැයි කාලයක් ධර්මය පුරුදු කරපු කෙනෙකුට ඒක පුළුවන්. ඒ නිසායි පිංගතුනි මැරෙන්න්න වැටිනකං ඉන්න පා කියල අපි නිතර නිතර දේශනාවල බණට කාලයක් තිස්සේ. ස්වාවින් වහන්සේලා බණට හැමෝම දේශනා කරන්නන්නේ මෙ බුදුහාදරන්ගේ දරම. දේශනා කරන සාමීන් වහන්සේල්ලා නිතර පෙන්නල දෙනෙන අප්‍රමාදී වෙන්. සියලු බුද්ධ වචනවල ගත්තෝ ධර්මී හරය අප්‍රමාධයන සම්පාතිීත බුදුරජාණන් වහන්සකි අවසාන බුද්ධ වච්නය. මහනෙනි අප්‍රමාදීව කුසල් වඩා. අප්‍රමාදී වෙන්න කියන වචචනය. අන්නේනි සාප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න මහන්සිගන් පිංහතුනේ. අපි දන්නේ නෑ මේ යන විපත් එෙක්ක කවද කොතන කොයි මොහොතේ මොනවිදියට ජීවිතය අවසන්වෙයිද. දැන් අපි බලමු මැරෙන්න්න වැටෙනකං ඉන්න අය. ආයක මං ඒවෙලාට බලාගන්න මංදන්නවා මං ගැන්. මැරෙන්න්නේ අනවෙලාට මංගානට එක් කරගන්න අන්න එහෙම හිතන පිරිසක් ඉන්න. ඔබේ නෑයෝවත්තර ඇති ඔඋබ දන්නායාඇතුරු ඇතිරි ඔබේ යසල් වැසියව ඇති ඔහට තර අය ඇති. ඔය කතාව කියන ඇති ආමන්දන්නවා මගේ වැඩේ කරගන්න. මංගාන්ට පනයන වෙලාට ඉච්චුති ීතනයාමංගේක ගාන්ට හදාගන්න කිය. පිංහතුන බොහෝ දෙනෙකුට මරනාසන්න වෙනකොට ධර්මයේ සිහිකරගන්නවට තියා. ධර්මයක් පුරුදුකරන්න නැතුව කාලයක් ඉඳල අකුසල් කර ඉඳල වයිසටග බොෝ දෙනෙකුට. අවසාන කාල සිහිකල්පනාවක්කත්නේ. ඒ අයට සිහිය තිබුනත් හිත විපිලිසරවෙනවා. අර පෙර කරපු අකුසල් ජීවිතය කරපු පෞකං. ඒ බොෝදෙකුට මරණ මංචකේ චිත්‍රපටිගේ බලවත්වේනවා. මං මේ වගේ වැරදි වැඩකරා මං මේ වගේ පෞකංකරා ම මේ වගේ අකුසල් කරා හයෝ ම මේ වගේ වැරදි වැඩකරා කෙලෙ ෝ කෝම එකට එක ගලාගෙන ගලාගෙන හිතටේනවා. මිනිස් අන්තාසරණ යකු සල්ලිදිරී පෞකංයදරී. අන්නේ නිසා පිංහතුන ධර්මිය දියුණු කරගන්නවා කියන අප්‍රමාධී වෙහෙසේතු දෙයක්. දැන් ඔබ හිතන්න මෙම එකක මිනිස් මැෙන අස්ථ න ේ ක න්නෙ හිල බලන්න. අපි කියනවා මං වැඩි කරගන්නම් මන් දන්නවා කියලා කිව්වට. මේ ධර්මයේ සිහිකරගන්න එක ලේසි දෙ කියලා ඔබටම ගලපල බලන්න පුළුවන්. දැන් බලන්න නික සාමාන්‍යෙන් ඔබ පත්තරයක් කරම් බැලුවත්. එදිනෙදා රටේ මිනිස්සු මේ අනාකාර දිහා බැලුවත්. ඔබේ ගමේ නගරයේ වේවා මැරික්ච මිනිස්සු දි බලන්න කොහොද මැරුණ කියලා. ඒ කවුරුුවත් සැලසුම් කරපු විදිහට මැරුණ නෙමෙයි. දැන් කෙනෙකෙන් ඇහුවත්. ඒ මැරන්න කැමති මොන දිහටද. කවරුත් මැරෙන්න්න කැමතිනෑ. ඕනම කෙනෙක් උත්සාහ කරන්නේ නොමැරන් මරණී ඉදිරියේ පවා. මිනිස්සූ කොච්චර යාඥා කරනවා අද යදිනවා. අඩියේ ට මැරෙන්ඩබෑ අනේ මට මැරෙන්ඩබෑ. අනේබුදු ඩොප්. මාව බේර ගන්නකකේ කොච්චර මරණ ඉදිරියේ ජීවිතය ඉල්ලආඩන වැලපෙන පිරිසක්කින්න අද ලෝකෙ පුරා. මිනිස්සු මරණී ඉදිරි අසරනයි. මොහො තක්හරි. දවසක් හරි සතියක් හරි ජීවත්වෙන්න ොළුවන්න. ඒකට ඕනම කැපකිරීමක් කරන්න. දැ අප ඉතම ඇක්සිඩර්න්ට් එකක් වෙච්ච කෙනෙ. වෛද්‍යවුරු කියන ඔයාට ජීවත් එෙන්න්න නම් ඔයාගේ කකුලක් කපන්න වෙනවා. අනේ කමක්නෑ කකුල කපල හරි කමන්නෑ මට ජීවත් ඉන්න පුොුවන්නා. කැමති වෙන. ඒළඟට වෛද්‍යවුරු කියන ඔයාගේ මේ කකුලටත් කකොල්ලේ ඩක්නං එක පැතිරිලා තියෙන්නේ මේ අ කකුලත් කපන්න වෙන. ඒත් කැමති වෙන. අපිතම යම්කිසි ෙක් නිසා කවරුහරිකිෙන අධෙක පපන්නඕන. ඒත් කැමති වෙනවා. අදදකයි කහුල් දෙකයි නැතුවහරි ඉන්න පුළුවන්නන් දවසක් සතියක් මාසයක්ඒ කැමති. ඒළඟට අපේ ශරීරි තව මොන්න කොටා සයිං කරල හරි කමන්න ඉන්න පුළුවන්කෙ අඩුගාන බෙල්ල විතරක් හරි ඉන්න පුළුවන්න්න ඒත් ැති වෙනවා. ඒ තරමට මිනිස්සු ජීවිතයේ ටආස කරන ඇලුම් කරන. පිංගතුනී මරනාසන්න මොහොතක ඔබ හිතරන්න ඇක්සිඩට් එකක් ගැන හිතම අප. හදිසි අපි කවුරුත්හිතමාන්නේ අපිටසේ නොවේවා. අපි කවුරුත් පින්කංකරන පින්කමක්කරත් අපි ප්‍රාර්ථනා කරනවා දීර්ගාවිශ ලැබේවා නිදුක් නීරෝගේය සම්පත්තිය ලැබේ අපි ප්‍රාර්ථනා කරන. නමුත් අපි යථාර්ථය සමාජි වෙනදේවත් අපිට වෙන්න පුළුවන් දේවන්. අපේ නුවනින් විමසලා අපි යතාාර්ථය දැනගත යුතුයි. තේරුම්ගතයතු. පිහි නිස්ස ැරන ල දසකට ොච්චර ක් ඩන්ට ොල මැනදකෙර. මිනිස්සු පාර පයින්න ගිල හැපෙනවාාරය විදගෙන යන කොට හප්පගෙනයනවා ඉස්සරැහි ඇල්ලාහපන්නක් පුළුවන් පිටි පසි හපගෙනයන්න පොළවා. වාහන හැප්පෙනවා වාහන පෙරලෙනවා කොච්චර අනතුරු වෙලා මහමග මිනිස්සුමී යනවාද. දපිහිතම හැප්පිලා මැරුුණා. මනුස්සේ කැප්පිච්ච ගම වාහන හැප්පෙන කොටම එක පාරට. අපපරින් චුත වෙලා යන්නේ එහෙම කලාතුරකින් එහෙම සම්පූර්ණ පොඩි වෙලාගේ වෙලාවක වෙන්න පුළුව. එතකොට අපිහිතම සහර ෙඩ් ඔබ දැක ඇති හැප්පිලා පාරවල් ඔල ලි හලාගෙන එක්කු අත්කකුල් කැඩිලා ලී ගොඩි බොහොම අමාරුවෙන් ස්පිරිතාලට ගෙනියනවා කැෑ ගහ වේදනාවන් ගෙනියන. එක් ඔපරේෂන් කරනවා ඒවාගේ ඔපරේෂන් එකේදී මැරනවා ත ඔබ හිතානර හැප්පිච්ච වෙලාවක. ඒේ ගලාාගෙන ඇදගෙන වැටිල් අතපය කැඩිලා පනාදිීනකොට, ඉස්රිතාට ගෙනියනකොට. ධර්මය සිහිකර ගන්නවා කෙනෙක ඒ වෙලාවට සුගතිය හිත පිහිටවාගෙන බුදුගුණ මෙනෙහි කරලා කරපු භාවනාවක් මෙනෙහි කරර. ධර්මය හිත පිහිටනවා කෙනෙක ලේසිද කියලා එක ලේසි නෑ. එවැනි අවස්ථාවක දන්න ධර්මය වක් කෙනෙකුට මතක් කර ගන්නවා කෙනෙක ලේසිදයක් නෙේ. සහරු යිෙනවා ල්පනාව නැතිව වෙනවා සිහිය ැවෙනවා එක්කු බයිවෙච්චකම. සිහියේනවා සිහිය නැතිවෙනවා සමහරුට මිනිස්සු අන්තාසරණ. ඊළඟට ඔබ හිතන්න අපි දන්නවා සමාජෝන තරන් ගුටි බැට කාලා ගහගෙන් රන්්ඩු සරුවල් වෙලා මිනිස්සු මැරෙනවා. පවුල්ලො වෙන්න පුළුවන් අසල් වැසියව අතර වෙන්න පුළුවන් ආරුල්ලක වෙන්න පුළුවන් ඉඩ කඩම් ප්‍රශ්යක් වෙන්න ළුවන්. අවියආාවවි දරගෙන මිනිස්සු කොටා ගන්නවා වැඩිතියා ගන්නවා පොළලුවලින් ගහගන්නවා. අවියාවිුදවලින් ගහගන්න. උදැල්ලි ඇහක කිය පිියන් ගැහක් කියගේ පොරොවෙන් කෙටුවගේ කොච්චර අපිට දවසගාන හන්න ලබෙන දොවගේ දේව. දැන් ඔබ හිතන්නේ වැනි අනතුරකින් ගොටිකාලා මැරෙනකොට මෙැනි මනුස්සේ. ඒ ගුටිකනකොට ධර්මය සිහිකර ගන්නවා කිය එක ලේසිට කමාරුයි. ගොඩා කමාරයි. මේ බුද්ධ ශාසනය එවැනි සිදුවීම් තියෙන අනැත්තිනේ. හැබැයි අපිට බුද්ධ දේශනාම කියව්වත් එක සිදුවීමක් දෙකක් තුනක් හොයාගන්න පුළුවන්. එවැනි මහා විපත් අනතුරු මැද්දෙ. ගුටිකකාහරි වේදනා විද්විඳ ධර්මී හිත පිහිටවාගත්ත චරිත දැම්බලන්න බිම්බිසාරජ්ජුරු හිරකුටියක දාලා කන්න නොදී වදදුන්න. උඩ එල් යටිපතුල් පැලුවකේවා ගිනිපොකුරු ඩැවිදෙව්වා. එතකොට ංචි වදයද කියල බල කන්න නොදී මැරෙන කන්තතිීල තිබ්බා. උඩ එල්ලලා කකුල් පලල ගිනිපොකරුට ඇවිද හනකොට මොනතරම් වේදනවදවාදයද. හැබැයි ඒ හැම විලේම බුදුගුණ සිහි කරනවා. ධර්මය ගුණ සිහි කරනවා සඟගුණසිහි කරනවා. ඉපදීම දුකයිකපු ධර්මය කොච්චරණන් සත්‍යයක්ද. ඉපදිච්ච නිසානේද මං මේ දුක්විඳින්. මේ ධර්මය අන්ගේ කාන්තෙන් ස්වාකාතයි සන්දිිට්ටිකයි අකාලිකයි කළ ධර්මය සිහිර. ඒගේ චරිත අපිට හිතන්නවත්බ. අච්චර වදදීලා මරණකොටත් මරණ සතිය වඩනෝ අනිත්‍ය මෙනෙහි කරනවා බුදුගුණ සිහිකරනවා සුගතිය හිත පිහිටවාගෙන නින් දෙෙන් පිවිිදිය වගේ ජනවසභ කියලා දෙවිි කෙනෙක් කලා පහළල වුණා බිම් බිසාරජ්ජරු. සාමාන්‍ය මනුස්සෙකුට හිතාගන්නුවත් බෑ. ප්‍රතා්ජන කෙනෙකුට ඒ වගේ ධර්මයක් සිහිකරනවා කියන එකේ වැනි අනතුරු සහිත මරණයකද හිතාගන්නවත් බැරිදේ. ඊළඟට පිගතුනේ අපිද මිනිස්සු ගිනි තියාගෙන මැරෙනවා. කේන් ති හිල් ප්‍රශ්න ඇතිවෙල මිනිස්ු ිනි තියා ගත්තවස්ථ ඕන තරං ඇති. එවැනි අවස්ථාවක දර්මිස් දැ ඔබ දෙකළ ඇති ගිනි තියාගත්ත කෙනත් ගි නිකංගේ ගිනි අරගෙන්නෙවෙයි. තමන්ගේ ශරීරයට ගිනි තියාගත්ත කෙනව වනත් කෑගගහ විලාප දදිී දුවනවා ගිනි ගන්නකොට වේදනාවට. මොනතරං වේදනාවත්. ඒවිලේ දර්මී සීකරනවා කියෙන අපි හිතන්නවත්. —ළු බුද්ද සනීයටම වැනි හරිම ආශ්ාරිමත්තිික සිදුවීමක් තියෙනවා. මාගන්ධයා සාමාාවති ඇතුළ පන්සයක් කොටු කල්ලා ගිනිති බ ගඩනැගිලකට දාල්. ඒ පන්සිය දෙනාම මෛත්‍රිය වඩමින් මරණ සතිය වඩමින්, අනිත්‍ය සිහි කල්ලා වේදනානු පස්සන වඩලා. ගිනිගන්න ගොඩනැගිල්ල ඇතුළෙම භාවනා කරලා පන්සීමම පිච්චිලා මැරුණ මරණෙ බේරුන්න. හැබැයි මරනි මත්තතිේ සුද්ධවාස බමල පදන. ඒ මරණ වේදනාවත් ධර්ම අවබෝධයට ආශිීර්වාදයක් කරගෙන ඒ වේදනාව තුළ වේධනනානු පස්සනාවවැඩුවත් ධර්ම අාවවබෝධ කරගත්ත. හැබැයි වර්තමානය අපිට සාමාන්‍ය පුතජ්ජන ලෝකෙ හිතාගන්නුවත් බැයි වැනි සිදුවී. ඊළඟට හබ බලන්න සරපයක් ගැහුව කියයි. මිනිස්සු වේද එක්ක සරපියයාගේ දත වදිනකොට පණයනුවනෙමේ වේදනා විඳල ඇදුුන්දීලා. හදක්විදඳලා මිනිස්සේ ේදනාවත් එක්ක තමයිර විස සීරගත වෙලා මනු සෙක්මියයන්. ඒලාගට පපුයයාමාරුවක්කාවත් මොලේ නහරක් පිපුරුවත්. එකින්න්න එක හිතාගෙන හිතාගෙනයන් දැම කෝවිඩ් ගැන් බල ඔබ දැකල ඇතිමේ වසංගත එෙක්ක මීයනාය හුස්මගන්න බැරුව. හුස්ම ගැනීමේ අපහසුතාවයක් එක්ක සමහරු හුස්මගන්න මැසින් නෝොට හයි කරලා. කොච්චර දඟලනුවාද පෙනහලු අක්්‍රිය වෙලා හුස්මගන්න බැරුව. මයි මනිසු මරෙන් ේෙනාවක් මනු ෙක්මය. ඉස්පිරිතාලෙක පනගියත් නහයෙන් බටදාලා උගුරෙන් බටදාලා සේලායින් දීලා කොච්චරනන් සමහරු මැරෙන්න්නේෙ යනකොට මැරුණ වගේන අතපය තලනවා කොන්දට ගහනවා හිට හරෝනවාම හේට හරෝනවා සමන් බැරිමතැන මැරිල වගේනං පපෝට රට ල්ල උද වි ට ේ. තකොට තන්නේ රන්න මොහොත මරණ මංචක ලෙඩවෙලා එක්තැන් වෙලා ආසරණ වෙලා මරනාසන්න වෙච්ච වෙලාවක. නිදහසේ බන සිහිකරගෙන හපු ධර්මය මෙිනෙහිකරගෙන බුදුගුණ සිහිකරගෙන මරණ සතිය වඩාගෙන සුගතිය හිතපිහිටවාගෙන අපි කියනක බෝ දෙනෙකින් ඇහෝත්. හනේ මටමේ ඔක්කෝම දේවල් අත හැරලා. සියල ප්‍රශ්නවලින් මෙදිලා. මේ හැම දෙයක්ම ඉවරයක් කරගෙන. ධර්මයේ සිහිකරගෙන කරපු පින්කන් සිහිකරලා පින් පොත කියෝගෙන, කවුරුහරි ළඟ ඉදම් ට පින් පොත කියියනවනම් මන් පණයනකොට. බුදුගුණ සිහිකරගෙන සාධකාරදීල එහෙම මැරෙන්න්න තියෙනවානම් ොච්චර හොද කියලා හිතනෝ. බොහෝ දෙනෙකුට බනාහලා බුද්ධ දේශනාවල සිදුවීන් අහලා. හොවැනි තොරතුරු බණට ඇහුවට පස්සේ. එවැනි පැතුමක් සිහිනයක් ආසාාවක් මිනිස්සු තුළ සාමානය ඇති වෙන. නි මටත් මෙහම වෙන්න තියෙනවන. මටත් මේ විදිහට ජීවිතය අවසාන් කරන්න තියෙනවන නින්දෙන් පිවිදි වගේ මටත් සුගතියක උපදන්න තියෙනවන. පිංගතුනී ඒ පිණිස උත්සාහ කළ යුතුයි. ධර්මාව බෝධය විත්ත රක්නමි ධර්මාව සුගතිය යන වකනෙ කරලේසි දෙයක් නෙමේ. අමාරුයි. අපි කාගෙ ජීවිත සතරාපාහහිට නැමිල තියෙන්නේෙ හරියට මහගෙදරට අපි ඇදෙනවගේ. බුදු හාන්දරංග උපමාව පෙන්වේ විදියට. ැඟඔබෙහි තනඟක බඩු කන්න යනවා. කඩේකට ගියත් බඩුටික ගත්තකමං හැරෙන්නේ ගෙදරට. රස්සාාවට යන. ඉවරෙන් ලළංවවෙෙනකට සැරරින්සරේ වෙලා බල නො ැ වැඩෑරේද. දැංිවරවෙයිද. කියීට ගෙදර යන්න පුළුවංවෙයිද. ඉක්මනට තියන බස්යක හිටගෙන හරි කොහොම හරි ඉක්මින් ගෙදරේන්න ගෙදරට ම හිතතිය. නෑගෙදර කිය දසක්කිදී දෙක්කින්න නෑය කියන අනේ ව දස්කීපයක් ඉදලයන් අේ දවස්කීපයක් ඉඳලයන් කොහේ ගියත් ගෙදර වගේ නෑ කියල මිනිස්සු කියනවා. එදකොට අපිට පේනවා කෙනෙක්ග හිත මහගෙදරට ඒ තරං ඇදනවා. තමන් ඉන්න පැලක්වවෙන්න පුළුවන් පොඩි තනක්වන්න පුොළ හැබැයි තමන්ගේ හිත කැමති ේතන. තමන්ගේ හිතට ඇදන්න එතැන්ට. බුදුරජාණන් වහන්සේ පේවා මහණෙන මේ සංසාරයන සත්්‍යයාටත්. මහගෙදරට හිත ඇදෙනවා වගේ සතර අපාහිටම ඇදන් ඒ වගේකි. මතගතියාගන් අපි මේ සසර ඉපද හිපදි යන්නේ ලෝබ දවේශමෝහ කියන අකුසල මෝලයන්ගෙන් හටගත්ත විඤ්ඥානයක් එක් යන සසර ගමන. අකුසල මෝලයන්ගෙන් හටගත්ත විඤ්ඥානයක් එක්ක නං අපි යන්නේ. මේ යන සංසාර ගමන තුළ අපේ හිත ඇදෙන්නේ කුසලට නෙමේ අකුසල් පැත්තටමයි. අපායි පැත්තටමයි සතරාපායි පැත්තටමයි. ඒ අපායට ඇදෙන හිතක් ආපහෝ සුගතියට හරවන්න කුසලට හරවන්න පුළුවන්. ඒ පිණි අවශ්‍යයි අප අර කලින් කතා කරපු කරුණු තුන ආතාපි සම්පජානෝ සතිමා. කෙලෙස් අවන වීරිය නුවන සිහි අවශ්‍යයි. අන්නේ ඒ නුවනින් සිහිෙන් වීරියෙන් තමයි අපායට නැබුරු වෙච්ච මනසක් සුගතිය පැත්තට හරවන්න. අකුසලෙයට නැර වෙච්ච හිතක් කුසලයට හරවන්න. එහමන පිංහතුනේ හැම වෙලාවෙම මරණය ගැන හිතන්. බුදුහාන්දුරු පෙන්වා මහනෙන මරණය සිහිකරමින් අප්‍රමාදී භාවේ ඇතිකර ගැනීම පිණිස මරණය සිහිකිරීම මරණ සතිය තරම් භාවනාවක් බුදු ඇසින්වත් දකින්නෑ කිය. ඔම නිතර ඔබෙන් හිතෙන් අහන්න දැම්මම් මැරුණොත් කොහෙයිද. මං එහෙම ඉඳල හදිසියවත් මම් මැරුණොත් මං කොහෙ අයිද. මට පුළුවන්ද මේ සියල් අතහැල්ල සුගතියක හිත පිහිටවාගන්න. මං මොනවගේ ගුණධර්මද වඩලතිය. මම මේ වෙන්න කොට කොච්චර පින් කුසල් වඩාගෙන තියෙනවාද. මට මේ වතහර ඉන්න පුළුවන්ද. හැම වෙලා එ තමන්ගේ ජීවිතේදිහා. තමම්ම නුවනින් විමස විමස තමන්ග හිතේස භාවි ගැන තමම්ම විමසන්. අප්‍රමාධේවට. බදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචන උන්හන්සේත් පිණනිවන් පෑව සාරා සංකයේ කල්ප ලක්ෂයක් පාරමී පුරලා. මේ ලෝකයේ පහළවෙච්ච පිංවන්තම කෙනා භාග්‍යවන්තම කෙන අපි කෙන භගවා. සියලු ගුණ දරාගන්න තර ලෝකෙ පහළවෙච්ච පින්ංවන්තම භාග්‍යවන්තම කෙනත් පිරිනිවන් පැ. හතීත පහළවෙච්ච සියලු බුදුුවරු පිරිනිිවන් පෑව. පසේ බුදුරජාණන් වහන්සලා පිරිනිවන් පෑ. ලක්ස ගනම් මේ මහපොළොවයි වැඩ සිටියේ මහරහත්තන් වහන්සේලා පිරිනිවන් පෑව. කාම ලෝකෙම අධිපති භාවේ දරාගෙන හිටපු. අය චුතවුණ දෙවියන් දිවී ආත්මොලින් චුතවෙනවා. කාමලෝකෙ අධිපති මාරය බවා සදාකාලික තැක් නෙමයි ඒ ආත්මින් චුතවෙලායන්. සමහරුවයේ ආත්මින් චුත වෙලා නිරේට වැටෙනු අපායියට වැටෙන්. මනුස්ස ලෝකේම. අධිපතිය හැටියට පහලවෙන රජවරුවන්වා කලින් කලට්ට සක්කවිති රජව මැරිලාෑනෝ. ඒ නිසා ධනවත් සිතුුවරුවේවා මොන තරං කවුරෝණ උපන්නාවූ සෑම සත්වයෙක්ම කවදක් කොතන කොයි මොහොතේ හෝ මේ යනවා. අන්නඒක සිහිකල් අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න කුසල් වඩාග. තෙමනං ඔබ හැම දෙනාටම මේ හුස්මටික යන්න කලින් අපි දන්නේන කවදක් ොතන මොන විදියටට මරණය අපිරයනවාද. මමුලු ලෝකයාම මරණ බයකින් තැතිගත්තමොහොතා. ඒ නිසා මරණේම සිහිකරගෙන් අප්‍රමාදීව ධර්මයදියවුණු කරගන්න මේ වෙලාව මේ වසංගතයේ පවාඔබට ආශීර්වාදයයක් කරගන්න ඔබ දක්ෂවෙන්. මේක වසංගතයේ කොරෝණ කොරෝණ කොරෝනකයකී නැතුව ඒ ආශීර්වාදයක් කරගන්න. ඔබ ජීවිතය අප්‍රමාදීව ගුණ ධර්මකුරන්න. ආපස්සට කාලෙකට පස්ස මේ වසංගතයේ ඉ වරවෙච්ච කාලෙක. මෙ හැමදාම තීරදේවලන්නේෙ මේ. ඔබ බ ීවි ස හැල්ල බලන කොට බටම සතුටු ෙන්න්න පුළුවන් ඇතට මටම මේ සංගතති ආශිරවාදයක් වුණ. ඒ කාලෙ මංහොදට සීලාදී ගුණ ධර්ම වැඩුව. මංහොදට බහාවනාව දියුණු කරගත්ත, මංහොදට බණභාවනා කරා. මංහොදට ඒ කාලෙ ගුණ ධර්ම පුරාගත්තාකේ. තේනි සාප්‍රමාදීව බැහම දෙනාටම සද්ධාදීගුණ ධර්ම දියුණු කරගෙන. උතුන් ෝ ධර්මේ ම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා කියෙ අප ්‍යආශිර්වාද කරනවා. ఆక సట్టాజుం మట్టాది వానాగా మహిద్ధిక పుഞంతంగను మోதிిత్వా చిరంరక్కంతులోక సాసణం ఆకసట్టాజభు మట్టాది వానాగా మహద్ిక పుഞంతంగను మూதிిత్వా చిరంరఖంతుదేశణం ఆక సట్టాజ ు మట్టాదిి వానాగా మహిద్ధిక పయంతంగను మూதிిత్ చిరంరఖంతుత్వం సధ හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුව පත්තේවා සුව පත්තේවා සුව පත්තේවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.